ආයුබෝවන් එක්වන් හදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය live at 12 සමගින් මම මුදිත විජේසුන්දර මම ඉෂාරා සමරසිංහ අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල අමරිකානු රාජ්‍ය ලේකම් ජනපති හමුවේ මෙරට කොවිඩ් ආසාදිතින් 8770ක් දක්වා ඉහළට නිරෝධය නැඳිරි නීතිය පවතින ප්‍රදේශවලින් තවදුරටත් කොවිඩ් ආසාදිතින් ඇලනිය 30 දිනේ කඩවතින් 32 දිනේ කොයල්ලෙන් 20ක් කොටහේනේ 44 දිනේ ප්‍රධාන ඇඳිරි නීතිය පවත්වාගෙන යන ප්‍රදේශවල තමයි වැඩිම ලංකාවේ මෙවනකොට කොවිඩ් ආසාදිතින් හොයාගන්න අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව හා විධිමත්ව පවත්වාගෙන යාමට තීරණ රැසක් රුපියල් කෝටි 1.5 මත්කුඩු තොගයක් මේගමුවෙන් හමුවේ දිවයිනට පැමිණේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා ඉන්දියානු සංචාරය නිම කළ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊයේ රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණියා अमेरिकन राज्य लेखम माइक पोम्पियो महदायतुलु दूत पिरिसी रात्री हताय तिहर पमन दिवेनट पेमिनिये अमेरिका एक्स जनपद ग्वन हमुदावट आयात बोईन 757 धरण ग्वन्याने अमेरिकन राज्य लेखम वरयातुलु दूत पिरिस कलापीय सहयोगिता कटयुतु पिलिमद राज्य अमात्य तारक बालसूर्य महदायतुलु पिरिसक विसिन पिलिगनु लबुवा දිවයිනට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඇතුළු දූත පිරිස අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. මෙම අවස්ථාවට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද එක්ව සිටියා. දිවයිනට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමෙන් අනතුරුව රාජ්‍ය නායකින් වෙනුවෙන් වෙන් වූ සමරු පුතේ සටහනක්ද තිබුවා. ස්වෛරී සහ ස්වාධීන ශ්‍රී ලංකාවක් ඇමරිකාවේ අපේක්ෂාව බව මෙරටට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ බව පැවසුවේ අද උදෑසන විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී. अमेरिकन राज्य लेखम माइक पोम्पियो महता अद पेरवरुवे जनाधिपति ගෝඨාභය රාජපක්ෂ महता हमुवीमे ननतुरुव विशेष माध्य हमुकट एक्वीम संदहा विदेश संबदता अमात्यांशे वेत पैमिनिया මේ සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන්නේ එම මාධ්‍ය හමුවට එක් වූ අප විශේෂ වාර්තාකරු චවිකා ගුණසේකර. සංචාරයක සම්බන්ධ විද්‍යාවේ සිටින අපේ රාජ්‍යයේ කම්පනී කම්පියුටර් අන්තර්ජාලයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වූ මෙරට මාධ්‍යවේදීන්ට විදේශ මාධ්‍යවේදීන්ට විශේෂ මාධ්‍ය හමුවක් කිරීමට වුණා. එහිදී රාජ්‍යයේ කම් රාජ්‍යයේ කම් මහින්ද කරසිටියා. ස්වාධීනත්වයට භෞමික අඛණ්ඩතාවයට කිසිදු බාධාවක් නොකර ස්වාධීන නිදහස් රාජ්‍යයක් ලෙස තම කටයුතු පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රාජ්‍යයට ඇමරිකානු රාජ්‍යයට කිසිදු බාධාවක් සිදුවන බවයි. එවකින් මෙරට අතර ද්විපාක්ෂික සාකච්ඡා කටයුතු පවත්වාගෙන යාමට මෙරට සම්බන්ධතා තුරට ශක්තිමත් පවත්වාගෙන යාමට නීති තීන්දුව කටයුතු කරනවා තමයි ඇමරිකානු රාජ්‍යයේ නාමය අධ්‍යක්ෂ මාධ්‍යවේදී වැඩිදුරටත් සඳහන් කළේ.
COVID-19 ආසාදිතයින් 457 දෙනෙකු ඊයේ දිනේ තුල මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 8870ක්. මෙරටින් ඊයේ දිනේ වාර්තා වූ COVID-19 ආසාදිතයින් 457 දෙනාගෙන් 447 දෙනෙකුම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැලෙහි ආශ්‍රිතයින්. ඉතිරි ආසාදිතයින් දස දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. ඒ අනුව මෙවන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 8870ක්. ඉන් 443 දෙනෙකු මෙවන විට ප්‍රතිකාර ලබා රෝහල් වලින් පිටත් ගොස් තිබෙනවා. තවත් COVID-19 ආසාදිතයින් 4808 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. COVID-19 ආසාදිනය වීම හේතුවෙන් ඊයේ මියගිය දෙදෙනෙකුගේ අවසන් කටයුතු බොරල්ල කණත්තේදී ජාත්‍යන්තර නිරෝධායන නීතියට අනුව සිදු කෙරුණා. ඊට අමතරව IDH රෝහලේදී මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතියට අනුව අද කොළොන්නාව සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. වයස් සීමාවකින් තොරව මේ ආකාරයේ මරණ සිද්ධ වෙන්න පුළුවන්. ඒ අය අතර තවත් රෝග තත්ත්ව ආදිය එමත් නැත්නම් අනිකුත් ශාරීරික ආබාධ තියෙන අය වුණොත් ඒ අයට කටකිට තියෙන අවදානම වැඩි බව ඉතාමත්ම පැහැදිලියි. මෙවැනි අබල දුබල අයවට මෙම රෝගය වැළඳීමෙන් බරපතල වීමටත් සංකූලතා ඇතිවීමටත් ඒ මගින් මරණයෙන් කෙලවර වීමටත් තියෙන ඉඩකඩ ඉතා වැඩි. ඉතින් මේ තත්ත්වය තමයි අපි දිගින් දිගටම අපි මාතු කරලා පෙන්නන්නේ තමන්ගේ නිවෙස්වල ඉන්න එවැනි රෝගී අය ආබාධිත අයට මේ රෝගය ඇතිවීම වළක්වීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග ජනතාව විසින් ගත යුතුයි. මේ අතර කළුබෝවිල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුද COVID-19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. රෝහල් පාලන අධිකාරිය පැවසුවේ අදාළ වෛද්‍යවරයාගේ පියා මීට පෙර COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබූ බවයි. මේ වන විට රෝගීය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබවයි රෝහල් පාලන අධිකාරිය සඳහන් කළේ. කළුතර සහ බේරු වලින් තවත් COVID-19 ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනාගෙන නැති අතර ඔවුන් රඹුකන COVID ප්‍රතිකාර රෝහලට යොමු කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේ. මෙම පුද්ගලයන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සිට කළුතර ප්‍රදේශයට මාළු ප්‍රවාහනය කළ ලොරි රථ සහායකින් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් 36 දෙනෙකු මෙවන විට ගෘහස්ත නිරෝධායනයට යොමු කර තිබෙනවා. බණ්ඩාරවිල සහ ඒ අවට ප්‍රදේශවලින් ඊයේ හඳුනාගත් COVID-19 රෝගීන් 5 දෙනාද කහගොල්ල යුද හමුදා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කෙරුණා. ඔවුන්ගේ ආශ්‍රිතයන් 98 දෙනෙකුද බණ්ඩාරවිල රෝහල් පරිශ්‍රයේදී PCR පරීක්ෂණවලට ලක් කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ. එම ආශ්‍රිතයන් මෙවන විට ගෘහස්ත නිරෝධායනයට යොමු කර සිටිනවා. හැටන් ප්‍රදේශයෙන් හඳුනාගත් රෝගීන් දස දෙනාද ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණු අතර හඳුනාගත් ඔවුන්ගේ ආශ්‍රිතයින් 435 දෙනෙකු හැටන් නගරයේදී PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. ඔවුන්ගේ ආශ්‍රිතයින් ගෘහස්ත නිරෝධායනයට යොමු කර ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. මේ අතර කහවත්ත මාදම්පේ මාළු වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳාම් කළ පුද්ගලයෙකුට COVID-19 ආසාදිනය වූ බවට පසුගිය 24 වෙනිදා හඳුනා ගැනුණු අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් පවුල් 50ක් පමණ ගෘහස්ත නිරෝධායනයට යොමු කර තිබුණා. ඔවුන් PCR පරීක්ෂණවලට යොමු කර තිබූ අතර ඉන් 50 දෙනෙකුගේ ප්‍රතිඵල ඊයේ ලැබී තිබුණා. ඒ අනුව තවත් පුද්ගලයෙකු COVID-19 ආසාදිතයෙකු බවට ඊයේ රාත්‍රියේ හඳුනා ගැනුණේ. ඒ අනුව ඔහු හම්බන්තොට රෝහලට යොමු කෙරුණා. එලෙස COVID-19 ආසාදිත පුද්ගලයාගේ පුත්‍රයා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින අතර ගොඩකවිල ප්‍රාදේශීය සභාපතිවරයා මැදිහත් වීමෙන් ඔහුට විභාගයේ හපෙනී සිටීමට විශේෂ මධ්‍යස්ථානයක් වෙන් කර දීමට කටයුතු කළා. ඊට අමතරව අදාළ සිසුවා විභාග මධ්‍යස්ථානයට ගෙන යාමටද ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඉදිරිපත් වී තිබෙනවා. පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ තවත් නිලධාරියෙකුට COVID-19 ආසාදිත වී ඇති බවට තහවුරු වේ තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාතේ පොලිස් තහනමට අනුයුක්ත නිලධාරීන් 15 දෙනෙකුට මේ වන විට COVID-19 ආසාදනය වී ඇති බවයි පොලිසිය පැවසුවේ. ඒ අනුව නිලධාරීන් 96 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර තවත් 708 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. COVID-19 ආසාදිත වෛද්‍යවරයෙකු හමුවීමත් සමග තාවකාලිකව වසා දැමුණු රිකිල්ල ගස්කඩ රෝහල අද යළි විවෘත කෙරුණා. මෙම රෝහලේ සියලුම ඒකක විස බීජ හරණයට ලක් කිරීමෙන් පසු සාමාන්‍ය මට්ටමේ කටයුතු ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ අනුව සුපුරුදු පරිදි බාහිර රෝගී අංශයේ සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ කටයුතු විධිමත් වේ ආරම්භ සිදු වෙනවා. වෛද්‍ය ඒකකය, ළමා රෝග ඒකකය සහ ප්‍රසව හා නාරි වේද ඒකකය විධිමත් ක්‍රියාත්මක වෙනවා. එනමුත් ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍යාධිකාරීවරයාගේ හිඟය නිසා ශල්‍ය වෛද්‍ය ඒකකයේ ක්‍රියාත්මක වන්නේ නැහැ. එසේම ශල්‍යාගාරයේ හෝ දැඩි සත්කාර ඒකකය ක්‍රියාත්මක වන්නේ නැහැ. අනිකුත් සියලුම ඒකක සායන බාහිර රෝගී අංශයේ සහ හදිසි ප්‍රතිකාර ඒකකය පෙර පරිදිම කටයුතු සාමාන්‍ය ආරම්භ සිදු වෙනවා. මෙම ආයතන තුළ කාර්ය මණ්ඩලයේ සමාජිකයන් 28 දෙනෙකු මේ වෙනට නිරෝධායනයට ලක් වෙමින් පවතිනවා. විශේෂඥ වෛද්‍යාධිකාරී දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙක් වෛද්‍ය නිලධාරීන් අනිකුත් කාර්ය මණ්ඩලය ඔවුන්ගේ නිවසවලම නිරෝධායනයට ලක් කර තිබෙනවා. මෙම නිලධාරීන්ගේ පළමු වටේ PCR පරීක්ෂණය සියලුම දෙනාගේ නෙගටිව් ලෙස තමයි අපට ලැබිලා තියෙන්නේ. ඒ අනුව මේ වෙනුවට රෝහල සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකියාව තියෙනවා. නුව
නුවරඑළිය ආගරපතන ප්‍රදේශයේ පුද්ගලයෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔහු පෑලියගොඩ මත්ස්‍යවලන සංකීර්ණයේ සේවයේ නියුතු පුද්ගලයෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ. ඔහුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පවුල් පහක පිරිස ගෘහස්ථ නිරෝධායනයට යොමු කර තිබෙනවා. කොත්මලේ පූඩළු ඔය ඇරෝ තේවතු ආයේ පුද්ගලයෙකුද කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඔහුද පෑලියගොඩ මාළුවෙළඳ සංකීර්ණයේ සේවය කළා එක්. ඔහුගේ ආශ්‍රිතයින් දස දෙනෙකුද ගෘහස්ථ නිරෝධායනයට යොමු කළා. ඊයේ දවසේ තුල අපිට ලංකාව ඇතුලෙන් මරණ 3ක් එක දවසක් තුල වාර්තා වුණා. දවස් 5ක් වගේ ඇතුළත රට තුල මරණ 6ක වගේ ප්‍රමාණයක් මේ අලුතෙන් මතුවලා තියෙන පොකුරු හරහා ඇති වෙලා තියෙන. මේක යම් බැරෑරුම් තත්යක්. ඒ වගේම යම් අවදානම් අඩියකට අපි හැමෝම මුහුණ දීලා ඉන්නවයි කියන එක අපි තේරුම් අරගෙන කටයුතු කළ යුතුයි. ඒ හින්දා විශේෂයෙන්ම මේ මොහොතේදී සමාජය තුලින් රෝගීන් විශාල ප්‍රමාණයෙන් දවස ගානේ වාර්තා වෙන තත්ය යටතේ අපි හැමෝටම වගකීමක් තියෙනවා. රට වැහෙන එක වළක්වලා අපි කටයුතු කරන්නේ කොහොමද ඊට මෙහා පැත්තේ ගන්න පියවරස් දෙවෙනි එක තමයි වසංගත රෝග විද්‍යාංශයේ දැනටත් කියන පරිදි සමාජ ව්‍යාප්තියක් කරා ගිහිල්ලා නැත්නම් ඒ සමාජ ව්‍යාප්තියක් කරා යන්නේක වළක්වන්න ගත හැකි උපරිම ක්‍රියාමාර්ග මේ මොහොතේදී ගන්න එක. විශේෂයෙන්ම ගෘහාශ්‍රිත නිරෝධායන සම්බන්ධයෙන් පිළිවෙතේ මේ වෙනකොට වෙනසක් ඇති වෙලා තියෙනවා. පළමු පෙළේ ආශ්‍රිතයන්ට අදාළව අපි විශේ෷යෙන්ම කිව්වේ පළමු පෙළේ ආශ්‍රිතයන් මේ නිරෝධායනය කිරීමේදී අපිට ගෘහාශ්‍රිතව නිරෝධායනය කළ හැකියි හඳුනා ගන්න පිරිස් අවශ්‍ය වෙන්නේ නැහැ ආයතනික ව්‍යුහයක් තුල නිරෝධායනය කරන්න. නමුත් අපි දන්නවා සමහර කාණ්ඩ ඉන්නවා අනිවාර්යයෙන්ම ආයතනික ව්‍යුහයක් ඇතුලේ නිරෝධායනය කළ යුතු. ඒ නිසා විශේෂයෙන්ම ඒ පිරිස නිවැරදිව හඳුනගෙන වෙන් කළ යුතු පිරිස වෙන් කරන්න. හැමදේම මේ පුඩින්ම ජාතික මට්ටමෙම තීරණ ගන්නවා වෙනුවට මේක තව විමර්ශනගත කළා. අපි දිස්ත්‍රික් මට්ටමට පළාත් මට්ටමට යම් බලතල ප්‍රමාණයක් සියල්ල නෙමෙයි යම් බලතල ප්‍රමාණයක් දෙනවා නම් මේ තීරණ ගැනීම වඩා ශනිකව නිවැරදිව කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ආයතනගත නිරෝධායනය නැවතත් නිවස්වලම නිරෝධායනය වීම බවට පරිවර්තනය කළා. ඒකට කාරණා ගණනාවක් බලපෑවා. අපේ තියෙන ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ පද්ධතිය තුළින් මේ නිරෝධායනය කරන ක්‍රියාවලිය අපිට නියාමනය කරන්න පුළුවන්. කෙනෙක් ගෙදරක නිරෝධායනය වෙනකොට ඒ පුද්ගලයාත් අනිත් අයගෙන් පවුලේ අනිත් සමාජිකයන් වෙන්ව පුළුවන් තරම් ජීවත් වෙන්න ඕන. ඒ වගේ පුද්ගලයෙක් ගෙදරින් එළියට ගිහින් වෙනත් ප්‍රදේශවල සංචරණය කිසිසේත්ම නොකළ යුතුයි. එතකොට එතන නිරෝධායනය කියන සංකල්පය සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට නිරෝධායනය සිදු වෙනවද කියලා බලන එක ප්‍රදේශයේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක වගේම රජයේ පොලිසිය ඒ වගේම හමුදාවෙන් යම් කිසි විදිහක දායකත්වයක් ලබාගෙන සිදු කිරීමට ඒ වගේම ප්‍රදේශයේ ඉන්න සිවිල් සේවකයන් ග්‍රාම නිලධාරී සහ වෙනත් රජයේ සේවකයන් යොදවාගෙන කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් අපිට පුළුවන් වෙනවා මේ නිරෝධායන ක්‍රියාවලිය හරියට සිදු වෙනවද නියාමනය කිරීම. නමුත් එතනින් අපිට සෑහීමකටපත් වෙන්න බෑ. මෙතනදී විශේෂයෙන්ම ජනතාවගේ සක්‍රීය දායකත්වය ඒ වගේම සබුද්ධික දායකත්වය අවශ්‍යයි. නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවලින් තවදුරටත් බහුල වශයෙන් කොවිඩ් ආසාදිතයින් හමුවීමේ තත්ත්වයක් පවතින බව යුදමුදාපති ලුතනන් ජෙනරල් ශමින් රසිල්වා මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ පත්තරේ වැඩසටහන සමග එක් වෙමින්. ආරක්ෂක මණ්ඩලික ප්‍රධාන යුදමුදාපති ලුතනන් ජෙනරල් ශමින් රසිල්වා මහතා සම්බන්ධ කර ගන්නවා. නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙන ස්ථානවලින් පවා දිනෙන් දින කොවිඩ් ආසාදිතයන් වාර්තා වෙන්න ගන්නවා. මේකත් එක්ක අපේ තත්ත්වය ඉදිරියේ කොහොමද? ඔව් ඇත්තටම ඔබතුමා කිව්ව එක ඉතාමත්ම සාධාරණ දෙයක් ඔබතුමා කිව්වේ. මෙතේ නිරෝධායන ඇඳිරි නීතිය පනවලා තිබෙන ප්‍රදේශවල දැන් උදාහරණයක් ගසොත් ගම්පහ ජායලින් වාර්තා වෙනවා 33 දිනක්. කැලණියෙන් 30 දිනක් වාර්තා වෙනවා. කඩවතින් 32 දිනක් වාර්තා වෙනවා. ඊළඟට කොළඹ දිස්ත්‍රික්කය ගත්තම් බොරැල්ලෙන් 20ක්, කොටහේනේ 44 දිනක්. ඉතින් මේ ආදි වශයෙන් මේ නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යන ප්‍රදේශවල තමයි වැඩියෙන්ම ලංකාවේ මේ වෙනකොට කොවිඩ් ආසාදිතයන් හොයාගන්නේ. ඉතින් මේකේ යම් කිසි තත්ත්වයක් තිබෙනවා. ඉතින් පොලිසිය අපේ මහජන සෞඛ්‍ය පරිවේ මම ඔක්කොම පැහැදිලි කළ තිබිලා දෙනවා. උන්ට සංචාරන සීමාවන් අඩු කළ නිවෙස් වලට එලා ඉන්න කියලා. නමුත් ඔබ දන්නවා කොයි වෙලාවක හෝ යම් කිසි ආකාරයක ගැටීමක් සිද්ධ වෙනවා ඇති මේ ප්‍රදේශවල. ඉතින් මේ අනුව විශාල වශයෙන් මේ නිරෝධායන ඇඳිරි නීතිය පවත්ව කර ඉන්න තියාගෙන යන පැතිවල නිරෝධායන ඇඳිරි නීතිය නැති පැතිවලට වඩා බොහෝ දුරට මේ කොවිඩ් ආසාදිතයන් හමු වෙන තත්ත්වකුත් තිබෙනවා. ඒකින්ද අපි රටේ ජනතාව ඉල්ලා සිටින්නේ හැකිතාක් දුරට සංචරණ සීමාවන් අඩු කරන්න. ඔබට අත්‍යවශ්‍ය කරුණක් හැරවුණකොට නොයා ඉන්න. රජයේ ආයතන වලට පෞද්ගලික ආයතන වලට පැහැදිලි කළ උපදෙස් ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම මේ නිරෝධායන ඇඳිරි නීතිය තියෙන පළාත්වල ඉන්න අයවලුන් ඔබට ඒ ආයතන පවත්වාගෙන යෑමට උන් නැතුවම බැරි තත්ත්වයක් හැරුණකොටගෙන
निरोधानी තාවමත් මේ ප්‍රදේශ පාලනය කර මැද පාලනය කරගෙන යනවා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා රටේ ජනතාව විශේෂයෙන්ම අපි නිරුදාන ඉදිරිතිය මේ පැලිකඩ ප්‍රදේශයේ බොරැල්ලට මරදාන්ට යොදවලා තිබෙනවා ඉතින් මේ ප්‍රදේශවල කාර්යාල ගොඩක් තිබෙනවා කොල්ලු පිටිය මේම ප්‍රදේශවල ඒවා තියෙනවා ඒත් ජනතාවත් විශාල වශයෙන් ඉන්නවා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ජනතාව මේ කියන තේරුම් අරගෙන එහෙම නැතුව ජනතාවගේ අතේ තමයි මේක තියෙන්නේ ජන මේක වෙන ක්‍රියාදාමයක් නෙමෙයි තියෙන්නේ ජනතාව මේ කරන ක්‍රියාවලිය අනුව තමයි කොයිත් පැතිරෙනවද නැත්නම් අවම කරගන්නවද ක්‍රමවේගයෙන් ජනතාවගේ අතේ. ඉතින් ජනතාව තමයි මේකට සම්බන්ධ වෙලා වගකීමෙන් යුතුව කටයුතු කරන්න කියන එක අපිට කියන්න තිබෙන්නේ. ඔක්තෝබර් මාස 4 වෙනිදා සිට ආරම්භ කෙරුණු නිරෝධායන ඇඳිරි නීතිය මේ වන විට දිස්ත්‍රික් 4ක පොලිස් බල ප්‍රදේශ 68ක් තුල ක්‍රියාත්මක වෙනවා. මෙම ප්‍රදේශවල සිටින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා සතියකට දින දෙකක සහන කාලයක් ලබා දීමටද රජයේ විසින් පියවර ගනු ලැබුවා. මේ වන විට දිස්ත්‍රික්ක 4කට අයත් පොලිස් බල ප්‍රදේශ 68කට නැවත දෙනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 37ක්, කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 21ක්, කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 5ක් සමග කුලියාපිටියේ පොලිස් බල ප්‍රදේශ 5ක මෙම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඊයේ දිනය තුල හෝමාගම, මොරටුව, පානදුර උතුර සහ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශවලට නැවත දෙනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ඇතැම් ප්‍රදේශවල නීතිය නොසලකා කඩසාප්පු විවෘත වී තිබූ බවත් අපවාර්තාකරුවන් පැවසුවා. පානදුර ප්‍රදේශයේ එලෙස විවෘතව තිබූ කඩසාප්පු වසා දැමීමට පොලිසිය පියවර ගනු ලැබුවා. ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වන රථවාහන බොල්ගොඩ පාල මසලින් හරවා යැවීමටද පොලිසිය අද පෙරවරුවේ පියවර ගත්තා. මෙතර හෝමාගම ප්‍රදේශයට ඊයේ දිනය තුල ඇඳිරි නීතිය පැනවීමත් සමග අද නගරය පාළු ස්වභාවයක් ගනු ලැබුවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණෙන බස් රථ මාකුමර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ඇතුළු වීමට අද ඉඩ ලබා තිබුණේ නැහැ. පෙර දනුන් දීමකින් තොරව එය වසා දැමීම නිසා ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින අයුරු දැකගත හැකි වුණා. මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් ප්‍රචාරය වීමත් සමග විනාඩි කිහිපයක් ඇතුළත එම ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන සියලු බස් රථ මේ වන විට ගමන් ආරම්භ කර තිබෙනවා.
පිළිබඳව එහි ස්ථාන කළමනාකරුගෙන් අප විමසීමක් කළා. හෝමගම ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවුණු වෙලාවේ අපිට හදිසි තීරණයක් අරගෙන මේවා මේ වහන්න සිද්ධ වුණා. මොකද ඇඳිරි නීතිය කියන්නේ රටේ නීතිය නිසා ඊට පස්සේ ඒ වෙලාවෙද්දී අපේ මේ මෙහෙම් පිටතට යන බස් ප්‍රවාහනේ වෙලාවේ නැවතිලා තිබුණේ. නමුත් උදේ ප්‍රවාහන කාටයුතු අපිට සූදානම් කරගන්න සහ පාසුකම් සලසන්න අපි ඇඳිරි නීතිය ඇතුළතදී කරන ක්‍රියාමාර්ග පිළිබඳව සැලසුම් කරගන්න තිබුණා. නමුත් එකපාරටම එන මගී ප්‍රවාහය එක්ක අපිට කටයුතු කරගන්න තියෙන පහසුකම් සලස ගන්න තමයි අපි වැහුවේ. මේක පිළිබඳව අපිට අනවුන්ස්මන්ට් එක දෙන්න සලස්සලා දුන්නට ස්වර්ණවාහිනියට බොහොම ස්තුතියි. දැන් අපි සාමාන්‍ය පරිදි කටයුතු සිදු කරගෙන යනවා මෙතන. මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවලට අත්‍යවශ්‍ය වාහන මිලදී ගැනීමට සහන කාලයක් ලබා දෙත වෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙම කාලය ක්‍රියාත්මක වන ආකාරය මෙලෙස පැහැදිලි කළා. ඒ සහනය ලබා දෙන්නේ අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිලදී ගැනීමට. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය සහ කළුතර දිස්ත්‍රික්කය සඳහා හැම සතියකම සඳුදා දිනේ සහ බ්‍රහස්පතින්දා අත්‍යවශ්‍ය ආහාර වෙළඳසල් ඖෂධ වෙළඳසල් විවෘත කිරීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කය සහ කුලියාපිටිය ප්‍රදේශයේ සෑම සතියකම අඟහරුවාදා සහ සිකුරාදා දිනවල අත්‍යවශ්‍ය වෙළඳසල් විවෘත කිරීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. උදෑසන 8 ඉඳලා 10 දක්වා පැය 14ක කාලයක්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේක පූර්ව දැනුම් දීමක් කරලා අපි ජනතාවට දැනුම් දෙන්නේ වෙළඳසල් අතර එක් රැස් වෙන එක, පොකුරු වශයෙන් සිටින එක, තදබදයෙන් සිටින එක මේක වළක්වා ගන්න. ඉතින් ජනතාව දින දෙකක් තියෙනවා සතියකට පැය 14ක් එක දිනකට ලැබෙනවා. පොකුරු වශයෙන් ඉන්නේ නැතුව නියමිත සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරලා දුරස්ථභාවයේ තියාගෙන මේ ආකාරයට මේ රෝගයේ ව්‍යාප්තිම වැළැක්වීමට සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. මේ අතර පසුගිය ඔක්තෝබර් මාස 4 වෙනි දිනට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1122 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. එමෙන්ම රථ වාහන 163ක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. අජිත් රෝහණ මහතා පැවසුවේ ගෙවි ගිය පැය 24 ඇතුළත නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. අද දින උදෑසන 6 න් අවසන් වූ පැය 24 කාලය තුළ පුද්ගලයින් 46 දෙනෙක් අත්අඩංගුවටගෙන තියෙනවා. ඒ වගේම වාහන 7ක් පොලිස් බහරයටගෙන තිබෙනවා. මේ කාලය තුළ පොලිස් බාරයට ගත්ත මුළු වාහන සංඛ්‍යාව 163ක් වෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම නිරෝධායන ඇදිරි නීතිය පවතින ප්‍රදේශවල ජනතාවගෙන් නිරන්තරයෙන් ඉල්ලා සිටින්නේ කිසිම හේතුවක් මත පිටතට පැමිණෙන්නට එපා, සංචරණය සම්පූර්ණයෙන්ම සීමා කරලා ඔබගේ නිවසේම රැඳී සිටින ලෙසට. Safeguard Surface Disinfectant. Safeguard නිරෝගිමත් දිවියකට. ඔබ හරතත් Live at 12 සමගින් COVID-19 වෛරසය යලි හිස ඔසවා ඇති අවස්ථාවේදී පසුගිය වරමින්ම අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළා. අත්‍යවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සමග ඊයේ අරලියගහ මන්දිරයේදී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැතුණා. එහිදී බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ විදුලිය, ජලය, ඉන්ධන, ගෑස්, ප්‍රවාහන, සෞඛ්‍ය, මහමාර්ග ඇතුළු ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබා දීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි. ලොව ආර්ථික යතින් බලවත් රටවල්වලට පවා COVID-19 වෛරසයට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබියදී මෙම වෛරසය පාලනය කර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා කඩිනමින් ලබා දීමට රජයක් ලෙස පියවරගෙන ඇති බවද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පවසා තිබෙනවා. ඔහු මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ වෛරසය හේතුවෙන් සිදුවිය හැකි ජීවිත විනාශය වළක්වන අතර අවධානමට ලක්විය හැකි වැඩිහිටි ජනතාව රැක ගැනීම සඳහා සියලු පියවර ගන්නා ලෙසයි. එබැවින් මහජන ආධාර, විශ්‍රාම වැටුප් ඔවුන්ගේ නිවෙස්වලටම ගෙන ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ තැපැල්පතිවරයාට මෙම සාකච්ඡාවේදී උපදෙස් ලබා දී තිබෙනවා. ඊට අමතරව නිවෙස්වල නිරෝධායනයට යොමු කරන පවුල් සඳහා සති දෙකකට සරිලන බඩුමල්ලක් ලබා දීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. එහිදී බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ දිස්ත්‍රික් ලේකම්වරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාම නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින් එම කටයුත්ත ක්‍රමානුකූලව සිදු කරන ලෙසයි. නය වාරික සඳහා සහන කාලයක් ලබා දීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු ඇති අතර සතියක් පුරා සම්පූර්ණයෙන් වසා දෙමුණු ප්‍රදේශ සඳහා රුපියල් 5000ක මුදල ලබා දීමටද තීරණය වී තිබෙනවා. පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂිම් ඇතුළු පිරිස රැඳී සිටි
පානදුර නිවසේ හිමිකරෝ පාස්කු ඉරුදින ත්‍රස්ත්‍ර ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. මේ අතර බෝම්බ කරුවන් රැඳී සිටි පානදුර නිවසට අදාළව පරීක්ෂණ සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක වරියක්ද සාක්ෂි ලබා දුන් අතර එහිදී CCTV දර්ශන කිහිපයක්ද ඉදිරිපත් කෙරුණා. පාස්කු ඉරුදින ත්‍රස්ත්‍ර ප්‍රහාරය එල්ල කර සහරන් හෂීම් ඇතුළු පිරිස රැඳී සිටි පානදුර පරත්තපාර ප්‍රදේශයේ පිහිටි නිවසේ හිමිකරුවන SM ඉල්හාම් නැමැති පුද්ගලයා කොමිසම හමුවේ පළමුවරට ඊයේ සාක්ෂි ලබා දුන්නා. සාක්ෂි ලබා දෙමින් ඔහු පැවසුවේ මොහොමඩ් අසා මොහොමඩ් මුබාරක් නැමැති පුද්ගලයාට තමන් මාසකට රුපියල් 40,000ක් බැගින් වූ මුදලක් ලබා ගනිමින් කුලී පදනම මත එම නිවස ලබා දුන් බවයි. කොළඹ කිංග්ස්බරි හෝටලයට මරාගෙන මෙන්න ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් මුබාරක්ගේ ඡායාරූපය පෙන්වූ විට නිවසේ හිමිකරු තම නිවස කුලී පදනම මත ලබා දුන්නේ එම පුද්ගලයාට බව කොමිසම හමුවේ හඳුනාගත්තා. මේ අතර පාස්කු ප්‍රහාරයේ ස්වයන් ඝාතකයන් රැඳී සිටි පානදුර නිවසට අදාළව විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරියක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. ඒ අනුව 2019 වසරේ අප්‍රේල් 10 වෙනිදා පරණගාලුපාර ගොරකාන පානදුර පිහිටි පෞද්ගලික වෙළඳසැලකට ස්වයන් ඝාතකයන් වූ කටුවපිටිය දේවස්ථානයේ බෝම්බේ පුපුරාගත් හස්තු නැමැත්තා සහ කිංග්ස්බරි හෝටලයේ බෝම්බේ පුපුරාගත් මුබහරක් නැමැත්තා පස්වරු 8.10ට පමණ ගොස් ඇති බව CCTV සාක්ෂි වලින් තහවුරු කරගත් බව උප පොලිස් පරීක්ෂකවරිය සාක්ෂි දෙමින් පැවසුවා. එමෙන්ම කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් ජාතිකයෙකුට අයත් වෙළඳසැලකින්ද ස්වයං ඝාතකින් මුස්ලිම් ජාතික පිරිමි පුද්ගලින් භාවිත කරන ෂෝල් 8ක මිලදීගෙන තිබෙනවා. එහි සාම්පලයක් සාක්ෂි ලබා දීමට පැමිණි උප පොලිස් පරීක්ෂකවරිය කොමිසම හමුවට ඉදිරිපත් කළා. ස්වයං ඝාතකින් එම ෂෝල භාවිත කළ බවට ප්‍රහාරයට පෙර සහරන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් දියුණුමක් දෙන වීඩියෝවක් හඳුනා ගැනීම සඳහා කොමිසම හමුවේ පෙන්වා සිටියා. එම වීඩියෝවේ දක්වන පරිදි විශේෂ ප්‍රහාරයේ ස්වයං ඝාතකින් විසින් එම ෂෝලවලින් හිස සහ මුහුණු ආවරණය කරගෙන සිටියා. ඔබ නැවතත් ලයිව් 12 සමගින් රුපියල් කෝටි 1 හමාරක වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක් මීගමුව කුරණ ප්‍රදේශයෙන් සුවාගෙන තිබෙනවා. සිදුවට සම්බන්ධ සැකකරුවෙකු හා කාන්තාවන් දෙදෙනෙකුද මීගමුව කොට්ටාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගත්තා. මජ්ජාවරම් සිදු කරන කාන්තාවන් දෙදෙනෙක් පෙරේදා මීගමුව කුරණ ප්‍රදේශයේ සුකොබ්බෝගී නිවාස දෙකකදී මීගමුව කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ අත්අඩංගුවට පත්වුණා. ඒ මද්‍රව්‍ය වේදාහැරීමට යොදාගත් යතුරු පෙති දෙකක් ද සමගින් අදාළ කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු සතුව තිබී මත්කුඩු ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 500ක් හා අනෙක් කාන්තාව සතුව මත්කුඩු ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 120ක් හමු වී තිබෙනවා. අනතුරුව මීගමුව කොට්ටාෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ සිදු කළ වැඩිදුර මෙහෙයුම්වලදී රුපියල් කෝටි 1 හමාරක් වටිනා මත්කුඩු කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 60ක් සමග තවත් පුද්ගලයෙකු ඊයේ දහවල් මීගමුව කුරණ කැප්පිටිපොළ මාවත ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත්තා. ඒ සැකකරුට අයත් සුකෝබෝගී වෑන් රථයක්ද සමගින් සිද්ධියට අදාළ විමර්ශන සිදු කරන මීගමුව කොට්ටාෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ පැවසුවේ අදාළ කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගත් සැකකරුගේ අනියම් බිරින්දෑවරුන් බවයි. සැකකරුට අයත් බැංකු ගිණුම් විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට පොලිසිය පියවරගෙන ඇති අතර අදාළ කාන්තාවන් දෙදෙනා සිටි සුකොබ්බෝගී නිවාස සෝදිසි කිරීම මේ වන විට මීගමුව කොට්ටාෂ අපරාධ විමර්ශන කාර්යාංශය ආරම්භ කර තිබෙනවා. ඒ පොතත් සමගින් අදට අප ලයිව් 12 තුලින් සමුගන්නවා. යලි හමුවෙමු ලයිව් 650 තුලින්. සුබ දවසක්.